आयुबवान शीलांगी खटारपी यूट्यूब व्हाट्सएप फेसबुक धर्मण आदरणीय मगे यालुवने ओन्न सुबुदुलेस अदत बृहस्पतिंदा ओयालगे ඉදිරියට ආව සුජාතා අක්කගෙන් රසවත් කෑමක් කරගෙන. ඉතින් මම හිතන්නේ මේ COVID-19 කොරෝනා වෛරසයේ අනුව සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව මම හිතන්නේ ඔයාලා සමීපෙන් හොඳින් ඇති කියලා හිතනවා. අද සුජාතා අක්කා දන්න යන්නේ හොඳ ව්‍යංජනයක්. මේක ඉතාම රසවත් ව්‍යංජනයක්. ඉතා පරණ අයගේ මේක අපි කියනවා ඉස්සර නම් මේක මේ තලල කරලා හදන කෑමක්. මේක තමයි තලනබටු. තලනබටු ව්‍යංජනය. ඔයාලට මේක සුපුරුදු ව්‍යංජනයක් මේ තලනබටු ගෙඩිය. මේ තලනබටුව මට මතකයි අපේ පොඩි කාලේ අපේ අම්මලා මේ පොර උරේක දාලා මේක මේ පොල් ගෙඩියකින් තලලා තමයි තලනබටු උයන්නේ. නමුත් දැන් උයන්නේ සුජාතා අක්කා අලුත්ම ක්‍රමයකට. අපි බලමු මේ සුජාතා අක්කා කොහොමද තලනබටු උයන්නේ කියලා. එහෙනම් නැඳී ඉන්න පැකට් එක. ආයිබෝන් මගේ යාළුවනේ. ඉතින් මම අද ඔයාලටත් මේ රසවත් ව්‍යංජනයක් අරගෙන ආවා. ඒක රසවත් වෙන්න විදිහට උයන්න කවුරුත් අකමැති මේ කහට නිසා මම ඒ කහට නැති විදිහට මම උයන විදිහ සුද්ධ කරන්න මම ඔයාලට ඒකත් පෙන්නන්න. මම අද මේ තියෙන මේ මම ගෙනලා තියෙනවා තලනබටු. මෙතන 250ක් ගත්තා මම. මේ තලනබටුයි ඒකට අවශ්‍යයි මට මිරිස් කුඩු චුට්ටක්, කහ, සූදුරු පොත්ත මල්ලි කුඩු, මේ ලුණු, පොල් කිරි මෙතන තියෙන අඩු කෝප් එකමාරක් විතර තෙල් ටිකක් අවශ්‍යයි. මේ ඒකට පොඩි අල ගෙඩියක්, අවු මිරිස් කරල් 3ක් ගත්තා, පොඩි ලුණු ගෙඩියක්, මෙතන තියෙන පොඩි තක්කලි ගෙඩියක්. තක්කලි නැතත් මේ ගොරොක් කිති කෑල්ලක් දැම්මත් කමන්න. නමුත් මම තක්කලි ගත්තා. තක්කලි දැම්මම රසයි. මේ තියෙන කුරුඳු පොතු, කරපිංච, සුදු ලුණු. මේ ටික තමයි මට අවශ්‍ය. මම ඔයාලට මේ තලනබටු ගෙඩිය දැන් අපේ අම්මලා අර රන්දි කිව්වා වගේම ඉස්සර තලලා තමයි ගන්නෙ. නමුත් අපි ඒ ක්‍රමයට දැන් අපි කපලා තමයි හදන්නේ. නමුත් මේ හුඟක් අය මේ තලනබටු වලට කැමැති මොකද කහට අත්තොල කහට එනවා කියලා. නමුත් මම ඒක ක්‍රමේ මම පෙන්නන කහට නැතුව හදන. දැන් වම්බුට උනත් කපනකොට අත්තොල ගෑවෙන්නේ නැති වෙන, කහට නැති වෙන විදිහට මට කරන්න මම කරලා පෙන්නන්න මේ තලනබටු ගෙඩිය. ඒක ඔයාලම බලා ගන්න. මේ තියෙන දැන් මේ ගෙඩිය මේ ඇට මේ මෝරලා හින්දා මේ කළු පාට පේන්නේ. දැන් මේ ගෙඩිය ඔහොමත් කපනවා. මේ විදිහට දෙකඩ වෙන්නත් කපනවා. කැමති විදිහකට කපන්න පුළුවන්. කපන එක මේ තලනබටු මං ගෙනලා දවස් 3ක් විතර වෙනවා. ඒකයි මේ පාටට එන්නේ. නැත්තම් පණුවක් විදලා එහෙම නෙමෙයි. හැබැයි ඒ වගේම බලන්න ඕනේ හොඳට පණුව විදලා තියනවදත් කියලා බලමින් තමයි කපන්න ඕනේ. වම්බටු තලනබටු කියන්නේ ගොඩාක් පණුව ඉන්න මේ ව්‍යංජන දෙකක්. දැන් මම තලනබටු ටික ඔක්කොම කපලා ඉවරයි. මේ විදිහට භාජනයකට දාගෙන ඔයාලා දන්නවද කහට නැති රහසක් කහට නැතුව අපි සුද්ධ කරගන්න කියන රහස. මේ තින් මම දැන් තලනබටු ඔක්කොම කපලා ඉවරයි. දැන් මේකට මම මෙන්න මෙහෙම ලුණු ටිකක් මේ සැඳි එකමාරක් වගේ. මේකට වැඩි වුණාට කමන්නේ මොකද අපි නැවත හොද ගන්නවා. මෙන්න මේ වගේ හොඳට ලුණු ටික තවර ගන්නවා. දැන් අපි මේක සුද්ධ කරලා හොඳට හොදා ගන්නත් ඕනේ. හොදන ඉඳන් ලුණු දාන්න බය වෙන්න එපා. මේ වань දැන් මම තලනබටු කැප්පා මේ චුට්ටක්වත් අකුල කහට නැහැ. නේ? දැන් අපි එහෙම නැතුව කැපුවොත් කහට තියෙනවා. දැන් මම මේක මෙන්න මේ වගේ මේ තියෙන මෙන්න මේ වගේ එක එක ටික සුද්ධ කරගන්න ඕනේ. අපි මේක හොඳට අතරුණුත් හොදගන්න. මමත් දැන් කලිනුත් හොදලා ගත්තේ මොකද මේ ගෙඩිය කපන්න ඉස්සෙල්ලා. මේ තියෙන මෙන්න මේ විදිහට මේ අත්වල පොඩ්ඩක්වත් කහට රැඳෙන්නේ නැහැ මේ ලුණු නිසා. වම්බටු කපනකොටත් ඕගලන් ඔය ලුණු ටිකක් අතේ තවර ගන්න. එතකොට මේ වම්බටු කැපුවත් අතේ කහට හිටින්නේ නැහැ. මේක මම ගෙදර මේ තනියෙන් සුද්ධ කරනවා නම් මේ ගෙදර අපි හදන වෙලාවට මම විනාඩි 5ක් විතර මේ ලුණු දාලා තිබ්බනම් හොඳයි. නමුත් මට මේ වීඩියෝ එක කරනකොට පරක්කු වෙන නිසා මම මේක ඒ වෙලෙම ඒ ලුණු හින්දා කහට අතේ ගෑවෙන්නේ නැහැ. මේ දිනේ කොහොම අතින්ම සුද්ධ කරගත හැකියි. මේ तलनबाटु टिक ना शुद्ध कल इवरा सुजाता සමහර අය ඉන්නවා තලනබටු කන්න ආස වුණාට මෙන්න මේ සුද්ධ කරනවායි කියන එක බොහොම අමාරු දෙයක් කියලා තලනබටු කන්නේ නැහැ. අනියක්ේ උපිසුදු ඕවා කරන්න පුළුවන්. ඔහොම තලනබටු සුද්ධ කර කර කන්න බෑනේ කියලා අපේ ගෙදරින් කාපු අය කියනවා. ඉතින් මම නම් එහෙම තරම් දෙයක් කියලා හිතන්නේ නැහැ. මේක පහසුයි කරගන්න. මෙන්න බලන්න මම තලනබටු ටික දැන් ඔක්කොම සුද්ධ කරලා ඉවරයි ඈ. දැන් අපි මේක හොඳට හොදන්න මම හොඳට හොදලා මගේ අත් දෙකක් පෙන්නන්නම් කහට තියෙනවද නැද්ද කියලා. මේ විදිහට කරන බට්ටු හොඳට හොදනකොට අර මැද තියෙන ඇටත් ඔක්කොම අයින් වෙනවා. මේ බලන්න වතුර තියෙනවනේ තන්න බට්ටු ඇට ගොඩ. මේ මෙන්න බලන්න. ඒවා අතින් කරන්න ඕනේ නැහැ. හොදනකොට එහෙම යනවා. ලුණු දැම්මම මේකට ලුණු වැඩි වෙන්නේ නැහැ. මේ තියෙන දැන් මේ තලනබට්ටු ටික මම සුද්ධ කරලා කොහොම ඉවරයි. දැන් මේ බලන්න මගේ අත් දෙක බලන්න. මේ කෝ කහටක්. දැන් අපි ඉස්සර සුද්ධ කරනකොට නම් මේ මාපට ඇඟිලි අරීමේ ගන්න දෙයක් නැහැ කහට තියෙනවා. දැන් මේක ලුණු ටික තවර ගත්තාම ඒකේ කහට හිටින්න. දැන් අපි මේක උලා ගන්නවා. उन्हें मगे आलूने तलनबट्टु व्यंजन अदन ताच्चे लिपेतिब्ब ताच्चे रत्नक उन्न वालट पुलुवन अद तलनबट्टु व्यंजने रेसिपी एक බලන්න. අපි මේකට උන තෙල් ටිකක් දාගමු. ये मुकद आप तेल टीका दाने आप वतुरे निमे दंबे दर आप अम्मल मट मतकाय मे तेल दालतम मेमे वतुर दालतम उक्म तंबगा मम्मी एक्रा दम्मी दम अलटिक मैं अलटिक चुटा बदन को इप्ड पंगेट दाँव अला तमें वतुरने तेल आप मेक अरगा हर දැන් අපි මේකටම මේ කපපු ලුණු අවු මිරිස් කුඩු ලුණු කරපින්ට මේ ඔක්කොම එකතු කරනවා. ඔයාලගේ ගියා කියනවනේ පොඩි යාලගේ ගියා දාන අර හසක් කියනවා එතකොට ඒකේ දොර ගැටියට හැම එකෙදිම ගින්දර පාලනය කරගන්න ඕනේ කෑමක් හදනකොට අනිවාර්යෙන්ම. දැන් අපි මේක ගින්දර පොඩ්ඩක් අඩු කරනවා. මෙලෙම සම්මන් පාට වෙලා තියෙන එක දැන් අපි මේකටම තලනබටු දානවා. මේකට අර තක්කලි ගෙඩියක් දාන පොඩි තක්කලි ගෙඩියක් තක්කල් නැත්තම් දොරක ඉති පොඩි කෑල්ලක් දැම්මත් කමක් නැහැ. මේ ලුණු ටිකක් දාගත්තා. ලුණු තේහෙන්ද එකක් පමණ වගේ දාගන්න. ඊට පස්සේ රස බලන්න තමයි හදන වෙලාවට. මිරිස්නම් බොහෝම පොඩ්ඩක් දාන්න. තේ හැඳි භාගයක් වගේ. මොකද මේකේ සුදට තමයි රස පොඩියට උනා දෙන්න පුළුවන්. මිරිස් නොදාම ඉන්නවත් කමන්නේ. මම මිරිස් පොඩ්ඩක් දානවා මොකද අපි ඔය කන්නේ නේද? දැන් මේ වගේ පහ ටිකක් දැම්මම දැන් මේ තුන පහකදී තේ හැඳක් කර ඒකක් දානවා. මේක හොඳට කලවම් කරලා මද ගින්දරේ ටිකක් වෙලා වහලා තියලා තමයි කිරි ටික දාන්නේ. දැන් ලුණු දැම්මා, පහේ ටික දැම්මා. ඔක්කොම දාලා දැන් මේ තියෙන්නේ. දැන් මේ තේල අපි පොඩ්ඩක් වහලා තියෙනවා. විනාඩි 5ක් 10ක් වගේ. ඒ අල ටිකයි බලන බත් ටිකයි තැම්බෙනවා එතකොට. අපි දැන් මේක වහලා ගින්දර අඩු කරලා තියෙනවා. දැන් බලමු අපි Thalanabatu को बहुत मदद किया मैं मेरे को वातुर दाग है तेले में मैं अनेक तरह ताकली के लिए आती है ना मेरे को वातुर अवश्य नहीं है इवन लसन भी ना दें अपने मेक डर कोल की डिटी का दाला था वो तक पहला मेक थी ना අපි දැන් ඔක්කොම දැන් චුට්ටක් ගින්දර වැඩි කරලා උහුම පොඩ්ඩක් වෙලා තියෙන විනාඩි 5ක් විතර තව. එතකොට කිරි ටිකත් හොඳට තුරලා මේ Thalanabatu ටිකත් හොඳට තැම්බෙනවා. දැන් බලමු කොහොමද Thalanabatu වෑංජනේ කියලා. मैं तीन देंग हिंदीला तीन ने दें मैं बाण देंग आलात हिंदोवर में टाइम बिलाती है उड़ी बेन में टाइम बिलाती है देंग आपको मेरे को बागान रहती है जब सामारा एक ना वहाला तांबक वो हाँ मैं किरीदा आला किरी कैटी के है ना होते ना ये मुझे आपको ये ना दें मैं किरी कैटी के है ना नहीं मैं बाण हिंदोवर तीन और किरी टिका तभी वहाला मेरे का टाइम दूँ अगर वातुएं टाइम दूँ ना आप देंग टेस्ट करने बाद जने के तो अपने मेरे दाम बरन मेरे को सुधु बात था हरी तो खंडर हरी गुनात्तिक को में व्यंजनी මේ තියෙන මම හදපු Thalanabatu වෑංජනේ අද මම දාපු පහේ ඔක්කොම ඔයාලා දැක්කනේ එහෙම හදලා බලන්න දාලා කළා රස නම් කයක ෂෙයා කරගන්න ලයික් එකක් දෙන්න අපිට ඉතින් මගේ යාළුවනේ ඔන්න සුජාතා අක්කා අද කටට රසට Thalanabatu වෑංජනේ හදලා ඉවරයි දැන් ඉතින් අර හැමදාම සුපුරුදු ලෙස वहाँ डबल काला में ये रस्से किए ना वाले इतने ये वाके अदब मामा Thalanabatu बॉडी कैला काला वाला रस्से किया था मेरे दिन ने Thalanabatu व्यंजनी वाला पे ना उधर सूंदो कुत्ती है ना पेनु मेनु लस्सन आई क्या मेकअप इतने Thalanabatu कैला कुछ बॉडी काला बालमु नहीं भाई, अबे लल्ला पे कब गया होगा? मैं इतने वाला डट जाने दिए मैं मेवा के जनादा यादा का केला दुन्ना नहीं इंदा ये विधि तो मैं ये ला बालन में कोमद मैं Thalanabatu व्यंजने केला किरी राई रसाई खाना पुला होता था इतने ये मनं मेवा के මේක ආස වුණාට හදාගන්න කම්මැලි යන්නේ. ඔව් අන්න ඒක වෙලා තියෙනවා. Thalanabatu හදන්න ඉතින් මේ ගොඩක් ගෘහණියෝ කම්මැලි වෙන මොකුත් නෙමෙයි. මේක සුද්ධ කරන්න ගියාම අතේ කහටයි වෙලා යනවා. ඉතින් මේ අපේ කාන්තා පක්ෂයේ දැන් මේ නව විදියට පුරුදු වෙලා තියෙන්නේ ඉක්මනින් වැඩේ කරගන්නනේ. ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද කට රස දාන කනට වඩා ගොඩක් බලන්නේ සනිකව හදාගෙන කන්න. ඉතින් එහෙම එපා සනික කනවා කියන්නේ ලෙඩ ගොඩක් අපේ අඟට එනවා කියන එකයි. ඒකෙන්ද අපි පුළුවන් තරම් අපි පැරණි විදියට හොඳට තුලපාය දාලා හොඳට රසවත් කෑම එක හදාගෙන කන්න ඕනේ. තුලපාව වලින් අපේ අඟට ගොඩක් ගුණ තියෙනවා. ඉතින් ඒක තමයි අපි කියන්න ඕනේ. ඉතින් එහෙමනම් ඔයාලත් මේ වගේ රසවත් විදියට තවනබටු වෑංජනේ හදාගෙන කන්න. අපි ලබන සතියේ එනවා සුජාතාක්කත් එක්ක මේ වගේ රසවත් වෑංජනයක් අරගෙන. එහෙමනම් අපි ගිහිල්ලා නම් ඔයාලා සිළු දනාටම ආයිබෝවන්. හැමෝටම තෙරුවන් සරණයි. Subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපි දාන හැම වීඩියෝක්ම ඔයාලට බලන්න පුළුවන් bell එකට click කරන්න.